නමස්කාරවවා බුදුරුවනට සෙමැදා බුදුහිමි සාරනයාමි නමස්කාරවිවා දම්රනට සැමදා සදහම් සාරනයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සාරණයාමි නමජකාරවිවා නුරනැ සැමැදති සාරන සාරන මී සාදු සාදුු සාදු අපගේ පරම්පූජනය ගුරු දයෝත්තම පින්වල්ලොකු සාමීන් අහන්සේට නිදුක් නිරෝගී දිීර්ගායිසම සැල්සීවා සාසාසා ශ්‍රද්ධවන්ත පංවතුනී අද දවශයේ මේ උතුන් ධර්මදේශන ඉතාමත් විශේෂ දේශනාවක් වේවි කියලා මම හිතනවා මොකද අද ධර්ම දේශනාවට මාතෘකා කරගන්න දහන් කාරණාවත් එක්ක ලී තමයි සත්ති අසත්ති මිනිසුන්ට වෙන්ංකරගණ්ඩ බැරිවෙලා තිබුණ එක්තරා කතාවස්තුවක්. ඒක ඔබ බුදුරජාණන් වහන්සේ කුමක් වදාලද කියලා අහල නැතු ඇති නමුත් හින්දුආගමේ ඔබ අහලතිනො රාමායනය කෙල්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ ගැන කුමක්ද දේශනා කළේ කියලා ඔබ බෞද්ධෙක් වෙලාවුනත් අහලනැත් වෙති. ඔබේ කතාවස්තුව දේශනා කරනවා ඒ මේ ධර්මදේශනාව මාතෘකාකරගන්ට හේතුව අද ධර්මදේශනාව සිද්ධ කරන්නේ දෙදහස් විෂයකයි සැත්තැම්බර් සැතැම්බර් එකොලොස්වෙනි දිනමිය පරලෝගිය මීට මාසතුනකට කලින් නීල් ජයන්ත මහත්මාට අනු මෝදන් කරඩ එතුමාගේ බිරිද දියනිය පුතුනුවන් ඇතුළු පවුලේ පිංවතුනුත් හිතමිත්‍රා දීනු තද පින් පමුණුවන්ට බලාපොරොත්තු නොම මේ ධර්ම දේශනාව ඉතින් මරණයක් නිසා ඒ තමන්ගේ ප්‍රියමනාප කෙනෙක් තමන්ගේ ජීවිතයෙන්වෙංවීමේ දුක කවුරු තුළත් ඉතින් තියෙන නිසා ධර්මදේශනා විතාමත් වටිනවා. පිංහතුන වටන්නේ සෝකයේ ධර්මය නිවාගැනීම පිණිස. ගොඩාක්කායට මේ මරණය කියන එක ගැන තියෙන ගොඩක්කයිට ගැන අපි කාටත් මරණ සතිය කියන එක හොඳට පිහිටල් නෑ. මරණ සතිය කිය එක නොවේ ක්‍රමවලින් අපි සිහි කරන්න ඕන. දෙ අපි කියනවා ඔන්න අපිට දෙැන්මේ නීල් ජයන්ත මහත්ම ඔොන මිය පරලෝගය තවට බිරිින්ද දරුවෝ ඥාති ඒය කල්පනා කරන ඇයි ඉක්මනටමයා නැති වනේ තුොට මේවාගේ මරණයක් සිද්ධ ච්චගම ඥාතින්උන කල්පනා කරනවා අනේ ඇයි ඉක්මනට නැති වනේ කියලා පංගතුනි වෙන මෙහෙම එකක්තියෙන. පන්සත්වයාට මරණය උරුමයි කියන එක ඔබ වචනෙන් හරි කියලා ඇති ඉතින් උපන්සත්වයාට මරණය කවදහරි කොයි විදිහටහරි පැමිණෙනවා ඔබ දැකල තියෙනවාද සමහර වැරදිවලට අහුනාට පස්සේ මරණීය දන්ඩනය දෙනවා එවුනාට පිගතුනී ඇත්තම කතාව තමයි මරණීය දන්ඩනී අපි සියලු දිනාට ලැබිලතියන්නේ මරණය දණ්ඩනිි මේ බණහන ඔබටත් මටස් ලැබිලා දයෙනවා තුර උසාවීම් මොකක්ද දෙන මරණය දණ්ඩනිි උසාාවියෙන් ලියනවා අහවල් දවසේ අහවල් වෙලාවී කියලා වෙලාවයි දවසයි ලියන එක විතර යගෙ කරන්නේ හැබැයි එහෙම ලියපුූ නඩුකාර උන්වහන්සේත් සමහර වෙලාවට ඒ යනා අතර මඟ හෝ සමහට අරය එල්ලුන්ගහට යන්ඩ කලින් හෝ නියෝගේ දුන්නගෙනා මැරෙනවා මරණය දණ්ඩනයේ ලැබිච්ච කෙනා ඒ අදාල්ල දිනේ වෙලාවට කලින් සමහටයා මැරෙනවා ඒ නංයා අටර නියෝගයක් දුන්නකින් ඇති තේරුමන් නෑනි අද ලෝකේ මරණය දණ්ඩනය කියෙන වචනී පාවිච්ච වෙන්නේ කොලේක දිනයක් වකවානුවක් ලියණෙක විතරයි පාර්ගෙන හැප්පිල් මැරුණු ඒ තමයි උපන්සත්වයා මැරුණා ලෙඩෙවෙලා කෙනෙක් මැරුුණනොත්තීම ඒ තමයි උපන්සත්වයා මැරුණා තවක් කනෙ තවක් කෙනෙක් ඝාතනය පෙරනවා උපන්සත්වයා මැරුණා ඇබයි ලෝකෙ නීතියත්තයනු සාධාරණ සාධාරණ බව කොයන් ලෝකයක් කතා කරනවා ඒවල් ලෝකෙ පවතින දේවා නමු ලෝකයේ ධර්මයයක් නයාම ධර්මතාවයක් විදිහට උපන්සත්වය මැරෙනවා. එක කනයි කේක විදිහයට අපිත් මැරෙනවා කියෙන එකක් අපේ හිතේ දයනවා තමයි නමුත් අපේ හිතේ තව මෙකත්න අපි කැමති විදිහට මැරෙන්න්න හිතේ ආසකරන කත්තියනවා. මෙතම අපි පාරේ හැපිලා මැරෙන්න්න කැමති නැෑ. ඊලඩු වහනවල් හැ වහනය අදම් මැරෙන්් කැමිති නෑ. ස්පිරිතා ලඩහඳද මැරෙන්් අපි කැමතින. ඔයගගේ අපි අකමැති විදිහත් වේ නවා නමුතේ ඔක්කෝම අපි හිතෙන් ගොඩනගාගත්ත දේවල්මි සක්කා නොසිතූ වෙලාවක නොසිතූ විදිහයට කොහේ හරි කොතනක හරි අපි කවුරුත් යම් දවසක මැරලාෑනු. ඉතින් මේ මරණ ඉදිරයේ කෙනෙකුට හඩාන් නැතුව ඉන්ද පුළුවන් වනොත් බැල්ලපෙන් ැතු ඉන්න්න පුළුවන්ුත් එක දරාගනෙන්ට පුළුවගුණු ඒ විශේෂය මොකද කාටත් සෝකයේ දැනෙනවා කාටත් හැඩුමේනවා කාගෙත් හිත චංචල වෙනවා ඒ ඉදිරියේ ගෙනෙ මේවා කල්පනා කරගර හඬන් නැතවයින්නවා නම් ඒක විශේෂය ගැන ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මානණු ශාසනාව මේ විදියට අදසරවනය කරට ලැබෙනවා බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දවරං මෙඉහිරරි වැඩ සිටිද්දී ඒ සැවැත්නුවරම ඉතාමත් සමගෙන් ආදරෙන් සිනිහසින් හිටපු පවුලක තා තමැරුණා ඒ තා තැමැරුණට පස්සේ පුතා ගොඩාක් සෝක කලා ඉදායිඳලා හරියට බත් කන්නවෑ නින්දයන්නේ නෑ පුතා දිර ලගේයා. ඉතිං පියා මල සෝකිං තැවෙන මොහුතුල නමුත් ධර්මේ අවබෝධ කරගන්ට යථාර්තය අවබෝධ කරගන්ට හැකියාවතියනවා. නමුත් පියා මල සෝක වෙහිල් ලති එෙන්නමේ එක ඔහුගේ සෝකය දුරු කරන්න කෙනෙක් නෑ. හරියට අද කාලේ මළගෙවල්ලු වගේ තමයි ඒ ගෙදරයි අඩනකුට බලාගෙනඉන්න අයත් අන්නනවා අනේ අපිට විච්ච දේ කියල කියනකුට අර මළගෙදරට එන අයත් කියනෙනවා ඒක තමයි අපි හිතුවෙනෑ අපිටත් දරාගණඩ බෑැ කියෙනවා ඔක්කෝම සෝකයේ බෙදාගන්නවා ඒ සෝකයේ සංසිින්ඳහඬ කෙනෙක්න්නෑ තිම් බුදුරජාණන් හැබැයි සෝකයේ සංසිඳ වන්න කරුණු කිව්ොත් ඒකි කිව්ොත් අහනවා තේරෙනවා එහෙම මිනිසු වෙනස් වෙනවා හැම මනුසයාම මෝඩ නෑ හැම මනුසයාම අඥ්‍යාන නැ ඔවුන්ට කරුණු කිව්වොත් තේරෙනවා. මාර්ග පල්ල අවබෝධී පවා සිද්ධවෙන්නේ ධර්මී ඇහුවොත් මිසක්කා ඇහුවේ නැත් අන්නෙවිී. අස්ස වනස්ස දම්මස පරිහායන්ති භවිශ්සන්ති දම්මස අන්ඥාතතාර දරම හිවිේ නැත්තම් පිරිහෙනවා ධර්ම ඇහුවත් තමයි අවබෝධ කරන්නේ කියලා තමයි පලවිනි ධර්ම දේශනාවේදී සහම්පති මහාබ්‍රක්්ම රාජ්‍ය ආරාදධනා කළ ඉතින් ඒ නිසා මිනිසුන්ට මේ දුකේ සෝකයේ නිවන බනපද කිව්වොත් සෝකය නිෙවෙනවා ඉතිං අර උපාසකට කියන්නගෙනෙෙන් හිටේ නෑ බුදුරජාණන් වහන්සේ තවත් භික්‍ෂූන් වහන්සේ නමක් කැටුව ඔහුගේ නිවසට වැඩම කලා ගේ බුදුරජාන්සේ කයි තරන්නන් අනුකම්පාද ලෝක ස්‍රයාන්ට. තමාගේ මවු මහමායාදදේවිය මාතෘ දිවිරාජයාවෙලා තුසිත ඉපදිලා සිටිද්දී. තෞතිසාාවේ පාරිච්චත්තකරක්ෂය යට පාණ්ඩු කම්බල සයිලාසනයේ බුදුරජාණන්සේ අසුන්ගත්තා මවට දහන්දේසි පිණිස වැඩම කලායතිෙන්ද. ඒ වගේම අර සැවැට්නුවර එක්තරා වේදිහක පියාමල දුකින් හඬ හාඩා ඉන්න ඒ ගෙදරටත් බුදුරජාණන් වහන්සේ වැඩියයානවා බබලෝ බ්‍රහ්මයන්ට දහම් දෙ සண்ட වඩින බුදුරජාණන් වහන්සේ අර සැවැත්නුවරෙක්තරා වීදියක නිවසටත් වැඩියයානවා බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරේ ඔහුගේ නිවස පැනවූ අසුනේ වැඩහිද උපාසකය කිමද මේ සෝකන් කියලා ස්වාමීණී භාග්්‍යිතුන් වහන්සේ මාගේ පියා මට බොහෝ උපකාර කළ මට සිනිහවන්ත අපි ගොඩහා කාදරය කරපුු පියා මිහිගියා. එක දරාගන්න අමාරුයි මතක්වෙන ගානී හදවත පිච්චෙනෝ දෙවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පිවත් උපාසකය නුවනින් කල්පනා කළොත් නුවන තිබුුණොත්. කෙනෙකුට මේ ලාබාලාභ යසායස නින්දා ප්‍රසංසාන් සැපදුක කියන මේ අස්ට ලෝක ධර්මයට අනුව කරකැවෙන. අපිට වලක්වඩ බැරි. මේක ලෝකධරමයෙන් බැටකකා අස්්ට ලෝක ධර්මයෙන් බැටකකා මේ යන ජීවිතය ගැනෙනෙක් කල්පනා කළොත් කඳුළු වැටෙන තැන කඳුළු වැටෙන් නැතු ඉන්ඩ පුළුව. කරන තිෙන්න සෝක නොකරන්න පුළුව එහෙම කරලා තියෙනවා මීට කලින්. නුවන තියෙනය තමා ගොඩා කාර්ධරය කරන පියා මිය අද්දී ඒ පියාගේ සෝකෙන් හඩන් නැතුව කඳුළු සල නැතුව හිටපු සිද්ධි තියෙනවා උපාසකය කිව්වා. ස්වාමිනි භාග්‍ය තුන්නාස මුකක්ද්දී විස්තරේ. එදා බුදුරජාණන් වහන්සේ මේ මිහිරි ශරී ස අද්ධර්මය වදාලා උපාසකය බොහෝ කලකට කලින් බාරණැස එක්තරා රාජකනින් පහළ වුණ ඒ බරණැස පහළ වන රජුරුවන්ගේ නම දසරත ඒ දසරත රජ්ජුරුවන්ගේ රජරු ඉතාමත් ධාර්මිකයි ඔහුගේ අගවිිසවට උත්කුමාරවරු දෙත් දියනියකුත් බිහිවුණා. පලවිනි පුත්‍රයාන්ට නමතිබ්බා රාම කියලා දෙවිනි පුත්‍රයාට නමතිබ්බා ලක්න කියලා ලක්খන කෙන පාලි වචන ලක්ෂන නැත්තං ඒකතම පස්සේ බිඳිලැඇවිල්ල ලක්ෂ්මන අධිවසින් කතා කරන්න ලක්න දෙවිනි පුත්‍රයා. තුන්වෙනි දියනිය එකම අම්මගේ දියනය තමයි සීතා ඉතින් උපාසකය කාලයක් යනොට මේ රාම කුමාරයාගේ මවු දසරත රජ්ජරුවන්ගේ අගබිසව මීගිය. මේගියට පස ගොඩාක් සෝක වුණ දසරත රජ්ජරු දුඩ රාම කුමාරයයි ලක්න කුමාරයයි සීතා කුමාරී පුංචි ඔවුන්ඩ ඒටේවතේරෙන්නේ අර පිය රජ්ජුරුව ගොඩාක් සෝක කලාා තිං ඇමතිවරුවඒ රජුරුව ගොඩාක් සනසවල ආයෙත් අග්‍ර මහේසිකාවට්ට සොඳුරු රූපයක් තියෙන ස්ත්‍රියක් කාන්තාවක් අගබිසවතනතුරී තිෙබ්ුවා රජතුමා ඈටත් ගොඩා කාර්දරින් හිටියසිනිහසිං හිටිය ලක් ැනකොට ඇයටත් පුතෙක් බිහ වුණ. ලස්සන කුමාරී. ඉදිං අර පුතෙක් කිපදුනාට පස්සේ ඒ අගබිසවටත් ගොඩාවක් රජ්ජුරුවන්ට සතුට හිතිීලා අර පුංචි කුමාරය අන්තට අරගෙන දස රජ්ත රජ්ජුරූ අර අගබිසවට කිව්වා මාප්‍රිය බිරින්ද බිසව නොඹ කැම්මැති වරයක් මඟින් එල්ලන්න්න මංගයට ඕන දෙයක්ත්ේ නවා. ඉඩවස්සේ ඒ අගවිසව කිව රයිතුම නි දෙම් මට මතක් වෙන්නේ ම පස්සෙ වෙලාක කියන්න ඕන දෙයක් කිල්ලන්න කිව්ව ඉතින් අර කුමාරයට නම දෙම්ම භරත කියලා ඊර්වාසේ භරත කුමාරයට අවුරුදු හතක් කටක් වෙනකුට අර බිසවට හිතට අදෙන් වන කුමාරයක් දුව පැනෑ විදින සිල් පඉගෙන ගණඩ පටන්ගන්න කාලේ භරත කුමාරයා ඊට පැස්සේ අ බිසව රජ්ජරුවන්ට දවසක්්‍යව රජතුමනී ඔබට මතකද මේ කුමාරයා ඉපදුන දවසේ වරයක් දුන්න මට මතකයි බිසව කෝයිතිං ඔයා ඉල්ලිවිනෑනිතාම. ඕන දෙයක් දෙනවදවෝ. ඕන දෙයක් ඔොයාාවෙන්වෙෙන්දනවකව. එහිනං රජතුමන මේ බරණැස රාජ්‍යය මාගේ පුත්‍ර භරතට දෙන්නකවෝ. එ සැනිං දසරත රජ්ජුරුවෝ කම්පාවෙේහිය. ඒ දසරත්ත රජ්ජුරු ඇහවා එම්බා දේවිය නුඹට සෙහිකල්පනාව නැද්ද. රංකදක්සේ බැබෙලෙන ගිනිි කදක්සේ රාම කුමාරයා සිටිද්දී. ඔහුගේ මලනුව ලක්ඛන කුමාරයා සිටිද්දී. වැඩි මහල් සහෝදරය සිටිද්දී මේ දරු සිංගිත්තෙක් කොන භරත කුමාරයට රාජ්‍ය දෙන්න කෙ ඉල්දන එම්බා තිගේ මනස විකල්ලු ඉගයාාද දේවිය බයවුණ රජ්ජුරුවන්ගේ ඒ ගොරබීර නාදට කෑගහල මාලිගව දෙවනක් වෙන්න කෑගහලකි විරජ්ජුරු දිව්ව සිරියන් ගබඩව්් දෙැන් ආය දවසත් දෙකක් කෝක අමතක වෙන්ඩැරෙලා ආයත් ළඟට කිට්වුවන වෙලා කියනවා රජතුමනනි මට එකමක වරයයාන් ඉල්ලන්න තියන්නේ රජ්‍ය මාගේ භාරත්තුකුමාරයටද. රැජතුමා එසැනින් ආය වහකිපුණ ආය තර්ජනය කලා බිසවට. ඔහොම කිහිප විටක් බිසව කියනකුට දසරත් රජ්ජරුවන් හිතුුණා ඉස්ත්‍රීන් කියන්නේ හරි මායාවි. ඒළඟට චපලයි කෙල්ලෙහිෙගුණ දන්නේ. ඒ නිසා මෑ තමන්ගේ පුතාට රජකම දෙෙන්ට වැඩිමන සහෝදර මරවන්ඩුනා ඉටතියෙන. නිසා රහසේ රාම කුමාරයයි ලක්ඛන කුමාරයයි කැඳවල මාපිරිය පුත්තරය නොඹලා මා කියනදය කරනවාද. ඊට පස්සේ ප රජතුමනි ඕන දෙයක්ක යන්නකව්. මේ වෙනකුට රජ්ජුරුව හොරරහසේ නේමිත්ත පාඨකයෝ ගෙන්න්න ගන ඇහුව තමන්ගේ වයස තව කොච්චරති නවද කියලා. තව මට ආවිස කොච්චරද කියලා. නේමිත්ත පාඨකයවෝ යිතු මික යිತම යි ತ යි ඉති ඒක ್රයිතුමාක් හිතේ දැන්තිේනු. අර පුත්‍රේ දුන්න ැඳවලකේනො මගේ පිය නඹලා මට ගොඩාක් සිනහිවන්තයි උපන්දාඉඳල් අදදක්වා මාගේ හිත රිදන කිස්සිදයක් නොඹලා දෙදෙන මටකරලනෑ ප්‍රියපුත්‍රී සීත හාදේවි පවා සීතා කුමරිය පවා ඒ නුබලා තුන් දෙෙනගේ දරසනය මගේ ශෝකී හිත මේ සතුටට පත්කරවනවා. ලච්චර නුබලා ප්‍රියාට සෙනෙහිවන්තයි. නමුත් නුඹලාට පෙම්ප පැමිණි නානතුරක් මට පේනවා පියපුත්‍රය ඒ අනතුරෙන් වලකින්ට විකල්ප දෙගත්වේ නවා. එක්කෝ ඔය දෙදෙන වෙන රාජ්‍යයකට යන්නෝට ඒහෙම නැත්තං වනගතවෙෙන්න්න. එදක කොයි තරනං අර කුමාරරු පියාට ආදරේද කියනවාන ඇයි මොකද්ද කින්දමන්ද වංහු ඇහවිෙනේ. පීරජතුමනි ඔය විකල්ප දෙක නන්තියෙන්නේ වෙන රාජ්‍යවලට යෑමට අපි මනාපනේ අපි වනගතවෙන්නංකෙෝ. පරජතුමා සෝගවිද්දී කඳුළු කඩා හැලෙද්දී රාම කුමාරිය ලක්ඛන ගොමාරಯ වනගතවෙඩ මාලිගවින් පිටත් වුණ. අයිල්ල දෙන්නා සමගම ඉතාමත් ආදරයෙන් හිටපු සීතා කුමරයට මේ දර්සනය දකිින්ට දරාගඩ බැරිවුණා. පියාගේ පාල්ලල පා කඳුල්ලින් සෝදල සීතා කුමාරිය කියනවා මට සෞුදරයන්ගේෙන් වවාසය කරන්නටමාරු. පිරජතුමන මට අවසරදෙන්ට සෞදරයන් සමග මාත්ව අනගත්තවෙනවා. රයිතුමා හ වුණ නිහඩවීමම අවසරයක් කරගත්ත සීතා කුමාරයේි අර කුමාරවරු දෙදෙනත් එක පිටිවෙලාගිය. ඉතිං ජනී ජනය බරණැස් රාජී සියල්ලු දෙන රාම කුමාරයත් ලක්ඛන කුමාරයත් සීතාදීව පිටි පස්සෙත් හැඩුවූ කඳලින් බරණැ තිත්වෙල. ගංග අදිය ලඟට පැමිණිල සියලු දෙනා නතර කරලා. ඒ රාම කුමාරයත් ඒවාගේම ලක්කන කුමාරයත් සීතාදේවියත් අර පිරිසෙහෙම්ම නතර කරලා වනගත වුණා මහාවනයට ඇතුල්ලුණ. එතකොට මේ මහවනයට ඇතුල්ලුනාට පස්සේ ලක්කන කුමාරයත් සීතාදවය දැන් වනේ තැනක මේ තුන් දෙෙන වෙනම මේ කුටි තුනක්හදාගත්තා. කුටි තුනක්හදාගෙන ඉල්ලි මක්කලා රාම කුමාරය එක තමයි රජකුලේ ශස්ත්‍රී මේ චාරිත්‍රියත්තියෙනවා විතමයි වැඩිමලාට වැඩිමලාගෙන් අනිත්තයි පෝසණය වෙන්න තපස් රකිනවට. බාලකිනාා තමයි පෝසණය කරන්නේ බිරිදක්න බිරිධ තමයි පෝසණය කරන්න ඒක රජ පරම්පරාාව චාරිත්‍රරය ඒකයි වෙස්්සන්තර රජ්ජුරුවෝ බෞුන් වඩද්දී මන්දී දේවිය පළවල් නිලාගනාව ඒකයි එක රාජ චාරිත්තරය. ඉතින් සීතා දේවියයි ලක්ඛන කුමරය ඉල්ලා හිටියා රාම කුමාරයගේින් ඔබවහන්සේම අසුපී වැඩෙසිටින්න අපි පලවැලගෙන්ම කියනවා දෙහොන ඒ දෙදනා පළවැලගෙන රාම කුමාරයා තපස්රකිෙනෝ ඔවිදියට තුන් දෙනාම තාපස ජීවිතයක් ගත කලා මහවනී ්‍රාම කුමාරයක් ගිය දවසේ සීට ලක්කන කුමාරයා සීතා කුමාරය දංකින්ට නොලැබුණ දසරත රජ්ජුර ගොඩක් සූ කිවුුණක් ඒ සෝකය කොයි තරන්ද කියෙනවන රජ්ජරුව ගොඩක් හැරුණ. ದොಲො වස්සරකටආශ තිබුණන රජුත්තු රජුතුමා නවවසරක්ගිය තැන කළුරිය කළා. රජ්ජරුව කළුරිය කලාට පස්සේ අගවිස එසැනින් නියෝගයක් කළ මාගේ පූත්‍ර භරතු කුමාරයාට දැන් රාජ්්‍යයේ අභිසේක පැවරිය යුතුයි. තුට ඇමතිවරුයි සියලු දෙනා එකාಡින් කිව්වා දවී එහෙම කොහොමද කියරාන්නේ මේ රාජ්‍යයට උරුමකං කියන දෙැ දසරත රජරු අර පිරිස රාමකුමාරයා මහවනීට ඇව්වි ඔයාල ඔබ ගිහිල් අවුරුදු දොළහකින් ඇවිල්ල රජවෙන්න කියලා තමන්ග්‍යාවසිීවරු අඩ පස්සේ එතුට දැන් අවුරුදු නව යගේ එනිසා රාමකුමාරයා පැමිණීමක් නෑදේ ඇමැතිවරු කිව්වා රජේ රාජ්‍යයට උරුම කියන කුමාරව රුවනයන්නේ. එ නිසා මේ බරතු කුමාරයට රාජ්‍ය අභිසේ කරන්න අපි මනාපනෑ කියල. ඒ හැමැතිවරුවුන්ගේ කතාවටම බරතු කුමාරයටත් එ එකතු වුණා. බවතු බරත කුමාරය හරිත් දැහැමි කෙනෙ. බරත කුමාරයා රාජ්‍ය සභාවකයා හිටියා මේ රාජ්‍ය උරුම අපි වැඩිමාල් අයි අන්ඩිලාට. නිසා ඔවුන් කැඳවාගේෙන නැවිල් අබිසේක කරවන එක මගේ යුතු කුමක්කේද බරතු කුමාරයත් පිරිස පිරිවරාගර අර මහාවනීයට ගියා හැඩු කඳුල ඥානි දැම්පියා නැතිවෙලා ඊට පස්සේ මහවනීට ගිහිල්ල වනේලිය කඳුරු බැඳගෙන කැලි ඇතුළට දෙැන්ගිහිල්ල යනකුට එදා සීතා කුමාරීත් ලක්කන කුමාරයක්ත් වැල ලන්න ගකිිශිල්ල. රාමකුමාරය විතරයි මේ අසුපය සිටි බරත ගුමාරයා යසුපයට පැමිණෙනකුට රංකඳක් වගේ. පුරාණ මහා ඉරිශීන් වහන්සේ නමක් වගේ නිසුල් මොනී සොල්ලෙවයන් නැති කායකින් භහවනනා අයිරයාවෙන් වැඩිීන්නෝකනෝ රාමුමාරය ක්‍රාමකුමාරයාගේ බෙල්ල රත්තරම් පාටයක ඉතිං ඒ දර්සනයත් පියාමල සෝකයක්ත් ඇති වුණ බරත කුමාරගයා හඬාගෙන රාම කුමාරයනකට පැමිණිය රාමකුමාරයන්නේ තිවර කළ පාල්ලගෙන පා කඳුලෙන් සෝදා හඬ හඬා මාගේ ප්‍රියයි අන්ඩිය අපගේ පියා නැති වනා කියලා ගොඩා කැඩවා. ඒ වචන කියනකුට බරත කුමාරයත් එක පැමිණි පිරිසත් ගොඩා කැඩවා අරුමයක් ඒ වුනාට ්‍රාමකුමාරයාගේ නිද්ධක වෙනස් සුන්නේ. මූන වෙනස්සුන්නේ. කතා වෙන සොන්නේ. රාමකුමාරයන් නිහඩුවම හිටිය. හඩඩ නැතු හිටිය. ඉරියව් වෙනස් නොවී හිටිය. මෝණයංසු මාත්‍රයක වෙනසක්නෑ පියා මලා කියලා වචනය හිදද. වැයි්පියා කියනදී එක වචනයෙන් කරන පියාට ජීවිතයටත් වඩා ආදරය සිනිහස්ස දැක්කූ උපුත්තරය රාහම කුමාරය. නමුත් අට අන්නේ. ඉරිවස්සේ ටිකවෙලාවක් දැන් මෙහෙම ගියාට පස්සේ ඒ අයටවිිවේක ගන්ඩ එම සලස්වල විස්තරහල කතා කරලා කිව දැම් මොහොතකිද ලක්ඛන කුමාරයත් සීතා කුමාරයත් දැම් පලවල නිලාග නේවිී ඕුන් එද පලවලනනිලාගෙනඉන්න යම් වෙලාවක්ගියයා ඉතින් අ ඔවුන් පැමිණෙනකුට ඒ අය සේනාවට කලින් දැක්කේ රාම කුමාරය විතරයි ඉච්චර මොහුන්ගේ ජීවිතය තියනෙන රාම කුමාරය ඉතින් රාම කුමාරය ළඟට ලක් කන කුමාරයයි සීතා දෙවී පැමිණෙනකට රාම කුමාරයා කල්පනා කළ මේ දෙන්න තම පොඩි තරුණයි. පියාට ගොඩාක් ආදරී සණිහවන්තයි මේ අවුරුදු නවයක් පියාගේ වචනය නිසා මහවනි රාජ කුමාරුටු දුක්ගන්නේ පියාගේ වශනය නිසා ඒනිසා තාත්ත නැතිව වනාා කෙන වචනය කිව්වොත් මේ අයගේ හදවතු පුරනො තුරුක ඔච්චර ආදරියයක්ද ඉතින් ඒනිසා මම මේකට උපක්‍රමයක් කළ යුතුයි කියලා ක්නමාර සීතා කුමාරියයි දුරින් එනකුටම කිෙව්වා සීතා ලක්න නුබලා ප්‍රමාදු වනාද පැමිණෙන්න. දඩු අංවිදිී යුතුයි හිස පාත් කලා අර දෙදිෙන. ආනර පොකුණට බහිනවාකෙවෝ. දැ ය කතාමකුත් නෑ පලවැල්ල කූඩිබීම තිබ්බ රාම ලක්කන කුමාරයි කුමාරී වතුරට බැෂ වතුරට බැහැලා දැ හිස විතරත්වනවා ඉටවස්සේ මේ ඇත හිටුව බරත කුමාරයට පැමිණට සංඥා කළ සීතා ලක්කන අපගේ බරත මලන්ඩි පැමිණි ලති සිටිනවා ඔහු පවසනවා අපගේ පියතුමා මෙහ ගිය බව එහෙම කියන කොටම එහෙම සීහන ඇතුව වන වතුරේම කොච්චර ආදරයක් පියා කියන තකොට තාත්තගේ මරණය ගැන හ්ඩවත් බැරි විදිහයට ඊට පස්සේ දැන් ඔන්න ආය අර මිනිසු ඉක්මට ිහිල්ලා සරීරාය එසෙව්වා එසෙවය විස විතරක් ුඩට තියෙන් ආඇස් දෙකරනකොට ආය එත්ත රාමකුමාරයක් කියනවා මේ සහෝද මේ මාගේ මලන්ඩ ලක්කන නැගනය සීතා මේ භරත මලන්ඩි කියේනවා පියාමී කියා කියනවා ආහසිිය නැතුවුණ මෙ විදිර තුම්පාරක්සිීනැතු වුණ ඊට පස උඩට තෙත්වස්තර සහිතව උඩට ඔසවල් අරගනාර මිනිසුන්ලව පියාමල කතාව කියනකොට ගොඩ කැඩුවා ගොඩෝක් වැලපොනවා සූක කලාවානය නින්නාදවෙඩ හැඩවා ඒසිීතා ඊට නොදෙවෙනව හැඬුවා ඒ ලක්කන ඒ දරාගත නොහැකි භරත කුමාරයාද පැමිණි සේනාවද බහෝසේ සෝක කළා හැබැයි මෙච්චර සේනාවක් කාඩ අද්දී මෙච්චර සේනාවක් වැලපෙන්ද්දී රාමකුමාරයා මුහුණ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ අදර් නෑ වැලපෙන්න්නේ විලාපතියන්නේ ති මේ හැන්ඩිලි වැලපිලි ටිගටික න්න්ටිකත්්තිිකස් සංසින්දිල ගියට පස්සේ. බරතුයා මේක දැක්කක් රාමකුමාරයා වෙනස් එෙන්නේ. වීඩවාසේ බරත කුමාරය රාම කුමාරයෙන් අහනවා අපගේ රාම පණ්ඩිතේනි මට කියල දෙන්න ඔබ තුල මොකද තියනම ආනුභාවය සෝකය ඇතිවෙන්ඩ ඕන තැනම සෝකයක් ඔබට එන්න ඇත්තේ. පියාමියගිය තැනදීත් හඩන් නැතු ඉන්නේ කොහොමද. ඊට පස්සේ ආන්නේ මොහොතෙයි රාමකුමාරයා කියන කතාවපගේ භාග්‍යතුන්නාන්සේ දේශනා කරන එක බුදුමුවින් අනුමත වුණ. සෝකගෙන නිවන වචනටිකක් රාමකුමාරයාගේ වචනෙන් පිට නමේ දසරත ජාතකී තියෙන කරුණන්ටි මිවිස්තර කරන්න. ඊට පස්සේ රාමකු මරය කියනවා මේ ගොඩාක් අඩන්ඩ ගියාන්න පස්සේ මේ වැලපෙන්ඩ ගියට පස්සේ අදන්්ඩ ගියාට පස්සේ විලාපති අන්ඩ ගියාට පස්සේ වෙන්නේ තමන්ඩ අනිත් අය හසුරුුවන්න බෑ. ගෙදර වැඩිටික කරගණ්ඩවෑ. දැන් හරිනි මළගෙවල් වල ගෙදර අයගේ වැඩි අන්නය කරින්. ර ගෙදර ආස්්පස් කරනේවා ඊළංට අනිත්්‍යයවට කතාබා කරනේවා ඔකෝම කරන්නේ අර පිටමිනිසු ඒ එ පිටිමිනිසු කියන්නේ අඩන්න නැතිය තමයි අඩනාය ගිරාජ කාරරි අඩනයක එතුරු ගෙදර වැඩද කෙනෙක් මැරුණට පස්සේ තාව වැඩටිකක්තියෙනවන ඒ තමයි එාව එදමිනි පිට්ටියගේ ඕන දැ ගෙදරආස්පස් කරන්න ඕන රඟ ද මනිස්සුවෙන වයි මිනිසුන්ට ක්ඩ ොඩ දෙන්න ඕන රංට ආධහනාගාරය ගැෙන බලන්න ඕන ඒවට වාහන කෙන බලන්න ඕනු වියෙහිදම් බලන්න ඕන දැන් ඔයටි කරන්නන්නේ කවුද අඩන්න නැතිකා. ඇඩුවට අදන්න පටන්ගත්තට පස්සෙ වෙන්නේමකක්ද කරන්න ඕන වැඩටික එයාගේ අතින් කරන්න බැරුවූ යනවා. ඉරන් මෙහෙම වෙන්න මෙහම වෙන්න මටික මෙහෙම කරමු කියලා පිරිස හසුරුවල්ලා ඒක ඕගනයිස් කරගන්න බැරූ යනවා අඩන්න ගත්තට පසේ. පිරිසට යමක් කියන්ඩ පිරිස හසුරුව ගණ්ඩ බැරිවෙනවාකිවා අඩන්න ගත්තර පස්ස එනිසා මං අඩන්නය මට කරන්න ඕන වැඩටි ගත්තේ. ඒ ගැන මෙහවයි ඔයා අන්ඩනය විතරක් ගෙදරග හිටියන සමහරලාවට මිනි කුණුවෙන කල් අඩයි හොල බල්ල කටයුතු කරන්නටයන ඇත්ත. තින් ඒනිසා ාමකුමරය කියෙනවා මට මේ වැඩ තියෙනවා කිව්වා පියාාවෙනුවෙන් ගෞරව යද්දෙන් ඕන එකන්න පියාවෙනුවෙන් කළයුතු දේවල්සයන මේක හරිට ම හරි අපිියෝ මළගෙවල්ලලට යනවන ගියාට පස්සේ දැන් කෙනෙක් මැරුුණට පස්සේ අනි ඔක්කො මණ්ඩනෝ අර මැරවුණ කෙනාගේ බීරිින්ද දරුවෝ ඒ අය වෙනුවෙන් මේ අයටගේ හිත හයි සක්තිමත් කරන්න ඔඕන් මේ දරුවන්ගේ අනාගතයට හයියක්වෙෙන්න්න ඕන් යාල අඩනකුට නාඩායින්ඩ උපදෙස් දෙන්න ඕනගේ අනිත්තහිතන්න එන්නේ යාලත් අටනෝ. ඉතින් ඒ නිසා ඇත්තරම කෙනෙක් නැතුවනාට පස්සේ අර ජීවත් වෙලා ඉන්න අයට දෙන උපදෙසක් ගෙන ඔවුන්ට යම් දහංකරුණක් එහෙම ඇත්තං ඉදිරියට කළයුතු දෙයක් වයාලට යම් හයියක් වෙන් කල්පනා කරන්න ඕු. ඒ දැන් ස්වාමයා නැතිවුණට පස බිරිඳ වැටෙන කඳුල පිහදාගැෙන නොවනින් කල්පනා කරන්න ඕන මන්දැන් තාත්තයි අම්මගේ ඒ හයිිය සම්පූර්ණය මංමයි තාත්තයි වෙනුවෙන් ඒ දෙන්නගේ ම හයිය මම දැන් දරුවන්ට දෙනවා කියලා හිත්තට හියගන්න ඕනු. එහෙමවලුොත් පුළුවන්. තාත නැතිවෙද්දි පවුලු වැඩි මහ සෞදරය මන්දැන් තාත්ත විදියටටම ඔොක්කෝම් බලවා කියලා මුළු පවලම කරට ගන්න පවුල් අංකාවවෙතියම. ස්වාමියන් ඇැතිුණාට පස්සේ මේ සමහර අපි දන්න සමහර ඇයිනෝ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාල සම්පූර්යෙන් ස්වාමියයාා බලන්නේ ස්වාමියා මැරෙනෝ. මැරණට පස්ස අර අහහිංසකු ගෙදෙට්ටවෙ හිටු බිරිද හිතට හයි අරග නරොක්කෝටම කරගන්නවා. ඊට පස්සේ ඇය එක්ෝම පවුලි බරගෙනියල් ළමයිටත් හොඳට ගන්නවාගෙන තිං කාලයක් ගයට පස්සේ ළමයි කියනවා කඳුළු සලසලා ත්ත නැතිව වුණාට පස්සේ අපි අම්ම තමයි අපි හිටපුලොකුම හයිිය වට තාත නැති අඩුව දෙනෙන්ට දුන්නේ අන්න එතිෙන්ට හිතහදාගන්න ඕන එතෙන්ට හිත හදාගන්න ඕනු ඊළඟට දරුවන් කල්පනා කරන්න ඕන අම්ම අපිට නොපෙන්නවාට අම්මට තාත නැති අඩුව දෙනෙනවා ඒ වුනාට අපි දරුවෝ වෙනුවෙන් අපි දුකක් දෙන්න නෑ කියලා තාත්තත් නැති අම්මට දරුව වෙනුවෙන් අපිත් දුක් දෙන්නෑ කියලා දරු චරිතය හොඳට හදාගෙන හොදට ඉගෙන කියාගෙන එයාල ජීවිතයට බරක් ගණ්ඩවන. දෙ ඒවා කරන්නබෑ ඇඩු කඳුලෙන් ඉඩි කියට පස්සේ. ඉතිං ඒ නිසා කියනවා මේ අටලෝ දහමේ ඇති තතු හොඳින් දන්නා නැනවතා නැසෙන වැෙනසෙන දේ ගැන කොමටද තැවිතවීන්නේ. උපන් සත්වයක් කොහමනත් මැරෙනවා ඒක ගැන හිත හිතා ඉඳල වැඩක් නෑ. ඇයි මැරුණේ ඇයු මැරුණේ කිය. අපිට මරණය අපි කවුරුොත් මේ ලෝකයේ ධරමය. විතර ගත්තේ නැති කෙනෙක්කන්නවා. එයාට මරණය කියන එක යා පිළිගන්න කැමැති නෑ. සමහර මරණ මේ වලේ දැම්මට පස්සේ මිනික් ගොඩ ගන්නවන අවරුදු ගානකට පස්සේ. ඒකටත් හේතුවක් හොයනෝ. ලෝක ධර්මතාවේ හරි නීතිය හරි යන විද්‍ය හරි නොවුන් මේ කියන්න මේක බනක් නෙමි සෝක නැතිවෙන දාම. උපන් සත්ව ඇ එකේක විදිහට එකක වයසට මැරෙනවා. අපිට තියෙන ලොකූම අරබුදයක් තමයි අම්ම ලකේනව දරුවන්ද ැනෙනුට වත්තරපදක්වත්දැ ඳ යු බලනි කියල්. ඉගැන්නේ හැම අම්ම කෙනෙක්ෙම තාත්තාක කෙනෙකෙම අදහසත්තියනවා දරු ජීවත්තු ල ඉදිීද්දිීං අපි මැරෙන්න්නේ කියලා නමුොත් පිංවතුුණ කී ලක්සයා කී කෝටයක් අම්මල තාතල ජීවත්තුූන් අත ලඉඳිද්දදිින් දරු මැ කිය. නමුත් හිතේ දයෙන්නේ අපි මැරනෙකුඩුම්ඹල වත්ත්‍ර පෝ කල්ලාපිට කිය. වැඩිහිටි පිළිවල්ට, උපාම් පිළිවෙලට මැරේවී කියලා මිත්‍ය අදෘෂ්ටයක් කපිටතියෙනවා. උපම් පිළිවලට නිවෙේ මැරෙන්නේ කරමානුරූප ඔයාගෙනා පආයුස ඉවර වෙලා මැරල්ලයනවා. නොහොත් අපේ හිතේ දේන පිළිවලට මැරේයිය. එහෙමනේ ස්වාමිය අයිදිද්දින් බිරිද මැරෙනවා. බිරිඳ ඉදිද්දිී ස්වාමයා මැරෙනවා. දම දෙමවප ඉදදිදදිින් දරුව මැරෙනවා. දරූ ජීවත්ව දෙමවප මැරෙනවා ஐ අදද್ මල්್ි මැරෙනෝ මල්್ ඉදිද්දිං අය මැරෙනවා ඕක නේද මේ මරණේ සවභාල් ලාබේ අලාබේ යාසයිස නින්දා ප්‍රසංසල් සැපැදුක මේක කැරකි කැරිකි අෂ್ට ලෝක දරමයනු මේ මෙලොවායි බරලුවයි කර්මානරෝහ උපදකටයනවා මේවා හොඳයට කල්පනා කර කරේ කල්පනාරර හිතටිකක් මෝරවාගත්ತොත් වැටින කඳුලු පියෙදාගන්න බළවා. රාම කුමාරය ගැස් වලට කඳුල්ුවත් යෙනනුවේ හැකේන මෙවා කල්පනාගරපු නිසා. ඊඩ පසි කියනවා ලද්දරු අයහා මහලු අයද මෝඩා අයද නැනවතුන්ද දනවතුන්ද දිලින්දන්ද වෙනසක් නැති ඒ හැමෝම කොයිමොහොතේ කොතැනකහෝ මරණයට පත්තයනෝ. කවු ඉගනගත්තා නැතතා. අසාද බැන්ඳත් නැත දරුව හිටියත් නැත සල්ලි තිබ්බත් නැතා ඔක්කෝ මරණය කියන එක තැනක ජීවිතය අතරගන්න. ගහක ඉදිල තිබොත් ගෙඩි ඒ ඉදිලා තියෙන ගෙඩිට ී නඟට තියන කොයි වෙලා වැටේද දන්නේ ආ නඒවාගේ තමයි උපන් සත්වයාට තියන ඊ නඟ අපේක්ෂාව තමයි කොයි වෙලා මෙරේද දන්නේ. එප්ප දුනානන් ඒ ඉප දුන කෙනට ඊළංඟට යෙදෙන්න්ඩ තියන වචනය තමයි කොයිවෙලා මැර ඉද දන්නේ කියෙනෙක ඉදීලතියෙන ගෙඩියකට ඊරංගට කියන්න තින වචනය තමයි කොයි වෙලා වැට ඉද දන්නේ ඒ වගේ උදේසන දකින අය හවසට දකිඩනෑ හවසට දකිනා අය උදේසන දකින්න නෑ දයි පාරල් ක්ඩ ලිින් හරියට මැරික මිනිස. ය උදේ දැපුවා අයන හවස්සන ගටර නැත්තේ අවසට දැකපු අයන උදේ වෙනකුට නැත්තේ. මියගිය අයගැන හඬා වැලපී කොතෙකුත් අයදද සිටියද යලියෝුන් නැගිටවා ගන්නට කාටවත් නොහැකිය ලොවේ ඒ ගැන මුලාවී තමා හඩා වැලපී පලක් නැති වග හොඳින් දන්නාන්නනවතා නොහන්ඩයි ශෝක නොකරයි එ ආයින්න කෙලකිවට ඉන්නෑනේ නැගින්ද නැගිතින්ද කිවට නැගිටඉන්න නෑනේ ඉතින් ඒ නිසා අපි නොවෙන දෙයක් අඩන්නේ පවා වෙෙන්ඩ බැරි දෙයක් කිය කියා වෙඩ බැරි දෙයක් කිය කියාම ඇත්තටම කිවොත් මොසාාවක් බොරුවක් කිය කියාමන අඩන්නේ මට බෑකෝ බුරුකී කියන්න ආඒන්ඩ වැනැගිටන්ඩ ඔයා අපිළඟට එන්ඩඉස්මන්න මැරිච්ච කෙනා. තමාවද පෙලාගන්නමින් හඩා වැලපෙන කෙනාගේ සිරුරද කෘසවෙ දුරුවරණ වී යන්නේ ඔවු හඩා වැලපෙනදේන් නැත මලවුන් යැපෙන්නේ. මැරණයට පත්වෙච්ච කෙනෙකුට අඩනවා කියන එක ඒක මැරිච්ච කෙනාට කෑමකුත්නෙවෙේ ඇඳුමකුත්නෙවෙේ මැරිච්ච කෙනාට ඇඩුම කියන එක ගෙදරකුත්නෙවෙේ අපගේම උධාරයට මැරි්ච කෙනෙ ප්‍රීතුලෝගක කහිපතුනා කියලා ඒත් ඉක්මණ්ඩ කරන්නඕන්නේ දවස් හතා අරකයි කිය දිනවකවානු ගණන්කරගරෙන් නැතුව ඉක්මනට දානයක් දීලා මෙහින් ආහාර දෙෙනකුට යට ආහර පහල වෙනවා. මෙහින් වස්තර දිනකුට හිං වස්ත්‍ර පාල වෙනවා. එම නිධදාන දෙන්නේ හැබ ඇඩුවා කියලා මොකක් දෙයාට පහලවෙන්නේ මමලගිය කෙනාට කිසිම යැපීමක් නෑ කියේනවා හැඳීම කියන කාරණාවයි. මෙහි කල්පන මෙහෙමයි බැඳීම අපිට අපි ජීවිත තුළ ධර්මයට වැඩිය කෙලෙසු බන්ධනය තමයි වැඩී කෙලෙස කඩාගෙන ධර්මය ගණ්ඩ තරං සක්තියන ඒනිසා ඇඩ වෙනවා තේරුුණත් ඇඩෙනවා ඉතුරක් කිලේසි යටපත් වෙන විදිහටම ධර්මේශහි කරන්නවන් නිතර අහන්ඩ වෙන එකට අහල අහලා හුරු කරගන්න වෙනවා ගිනි ඇවිල්ල ගත් නිවස දියෙන් වහ නිවනා ලෙස බොහෝදේ දත්වීරය ඇති නැනෙත මිනිසාලොවී උපන් සෝකය වහ සිතෙම් බැහැරට දමයි පුළුන් ොද පිම්බ බැහැර කරන වේගවත් සුළගක්සේ නොවනැති කියෙනා හිතට සෝකය එනවාගේ නවාව යාගේ හිතට ඉක්මනට දුරු කරනවා කියනවා පුොළුන් රොදක් කොළඟෙන් පිබිණවාගේ තුටයාගේ මනසිකාරය යා කල්පනා කරන ක්‍රමේ ශෝකයට වැඩිය බලව ඇ අර පුළුන් රොද සැහැල්වෙනේ එක පිම්ඹිනවානේ ඒවාගේ දුකට පිම්බින්ඩ පුළුවන් කියේනවා නොවන දියවුණු කොල මරණය ගැන කල්පනා කළොත් අටලෝදහාම කල්පනා කළොත් දුක එනකුට පුළුන් රොදකට පිබිණවා වගේ හිතෙන් පිබින්න පුළලුවන්ගේ නොයට. කොහො අද ඇතරමි රාම කුමාරය කියන අපි මහබෝධි හත්ය සංසාරී සෝකි දුරු කලා. අපිඉතිං අපි වනත් යසෝදරා රාහත්තරණයගේ ගුණ කියනකුට ඒ ආදරී තවත් තීවුර කල්ල කරන්න සිදුහ කුමාරයායට ය සෝදරා ගැන මේ යසෝදරාගේ ආදරීසිනිහස්ස අ ඉසිරිහන් ගබඩාවේ දුොරටුව ළඟට ඇවෙල්ල කල්පනා කල්ල පිටත්තුුණනා කිය අපි වශනවලට කිව්වට එදා හිතේ සෝකය නෑ. බෝ පෙරුම්පුරණ ජීවිතේවත් මෙහෙම කඳුළු වටන් නැත්තන් සෝග කරන්න ඇැතයි. සම්මා සම්බෝධ වන ජීවිතය කොහොම නංගේ හිතට සෝගයන්නද නිවමය මිනිසා මැරී වෙනත් ලෝගටයන්නේ තනිය මැරිලයන්නේ. තනියොමයි මල්ලොවේ මිනිසා උපතටෙන්නේ. මාපිය අබුදරු මිතුරන්සේ කිනෙකා හමුවන්නේ තමතමන්ගේ සසරේ කළ කරමයට අනුවයි අන්න බනපදේ. අන්න යථාර්ථය තමන්ගේ අම්ම තාත්තා බිරිද දරූ තමන්ඩ ලැබෙන්නේ කරුමානරූපව තනයෙන් එනවා තනෙන් යනවා ඒ අතරතුර පිරිසක් එකතු වෙනවන් අම්ම තාත්තා සෞද්දරයෝ බිරිද දරුවූ ස්වාමිය ඒ ඔක්කොම කර්මානුරූපව ඔයාලගේ මව් ඔබට තෝරලදුන්නේ ඔබගේ කරමයෙන්මයි. ඔබගේපියා ඔබට තෝරලදුන්නේ ඔබගේම කරමය. ඔබ උපදින ගම තීරණය කල්ලේ ඔබගේ කරමය ඔබගේ සහෝදරය ඔබට තීරණය කළ ඔබගේ කාරමය ඔබගේ බිරිද ඔබට තීරණය කලේ ඔබගේ කාරමය ඔබගේ ස්වාමයා ඔබට තීරණය කළේ ඔබගේ කාරමය ඔබගේ දරුව ඔබට තීරණය කලි ඔබගේ කාරමය දරුවන්ට ඒ දෙමපලු තීරණය කළේ ඒ අයගේ කාරමය තමන්ගේ පිරිවර ඥාතෙන් තමන්ට හදල දෙන්නේ සමන්ගේ කරවාන රූපෝර. ඔන්න ඕක තියෙනව සමහරවෙල්ල ඇවට දෙැ ආර්‍යවල පාන්සල් වල අපික අසපුවල දෙැ එකඉන්න ප්‍රධාන ස්වාවන් වහන්සේ මාරුවෙනකොට ඒ දායක කාරකාදියයුත් යංවිදියට වෙනස් වෙනවා අඩු වැඩි වෙනවා. එහ වෙන්නේ තුොට සමහරයිකය නො කලිින් ඉන්නකුට මෙහෙමයි මෙහෙමයි එක කිය කතා ඇදවට දෙක වෙන්නේ මෙහෙමයි ඒ තමයි ඒ ප්‍රධානට අනුහයි පිරිවර හැදෙන්. කර්මානුරූපයි කර්මානුරූපයි දැ කිය දැ සහර දරුව කියෙන අපේ තාත්තල ඉන්න කාලේ මුළු ගම අපේකෙදෙට්ටාව ගිය තාත ඇැතිව වුණනාට පන්සේ කවුරුත්යඉන්නේ ඒ තාත්තයි කර්මාණ රූපයි පිරිස ඇ්දිලාවී තාත නැතුරන්නට පසේගෙන එතුට එක දකින්න තියන්නේ කෙනාග කරර්මානු රූප සවභාවයක් දයට. නිසා තමන්ගේ පිරිවරමිතින් මාපිය අඹුදරු මිතුරන්සේ එකිනෙකා හමුවන්නේ තම තමන්ගේ සසරේ කළ කරමයට අනුවයි. එනිසා දහිරිය ඇති බොහෝ දැන උගත් අය මෙලෝ පරලොව තතු හොඳින් දැන සිටිවිට හදෙයි උපදින ඉඩ ඇති මහත්සෝකයේ පවා හොඳින් වටහා ගනමේ එයින් නොතැවී සිටේ. එනිසා හොඳර කර්ුමානුරූපෝ වෙනවා කියලාජීවිත ගැ මේ ජීවිතයෙන් ආය ජීවිතයකට යන්න හැටි මෙල්ලොව පරලෝ ඔයි හැම්මදයම්ම දැන කියාගන්න කියනවා ඒ හැමදයම්ම දැනකාගත්තට පස්සේ හිත පෙලන සෝකය තුනී වෙනවා කියනවා. එනිසා පින්ව තුනි කර්මානුරූපෝ ඉප දෙන හැටි චුතවෙන හැටි කර්මානුරූප මිනිසු උස්මිටිකං විදිහට ජීවත්වෙන හැටි කර්මය ස්වභාව හොඳට ඉගන ගන්නඕොන්. ඒ ඉගෙන ගැනීම යම් දවසක තමන්ඩේන සෝකය පාලනය කරන්නන්නේක උපකාරවෙනවා මෙවා වෙන්නේ මෙිහිමයි කියල. ඉතිං පියාමිය ගිය පසු එතැනට පැමිණෙන මම දම් පැන්ද නිති කනව තාත්තා නැති වුණ දෙරාමකු මාරයක කිය දෙැ මගේ පිය නැතිවුනා පියාගේ තනතුරට මමේනවා. අන්න වගහීම ගත්තා පවුලි වැඩිමාල් වගහීම ගත්තා පියා වෙනුවෙන් දන්දනවා ජනතාව වෙනුවෙන් දන්දේනවා. ඊළඟට පියා වෙනුවෙන් සුදුසු තැන දේ කරනවා ජනතාවෙනුවෙන් සුදුසුදේ කරනවා නෑයෝන්ට ගඩුසර දක්වා පියාගේ දැහැමි රාජ්‍යයේ විදදිට මං පවත්වනෝ රටවැසයන්ට මහන බමනන්ට නොවනැත්තන්ට සියලු දෙනාට රජයෙක් විදිහට වගකීමක් තියෙන කෙනෙක් විදිහට කළ යුතුදේ මම කරනවා. දෙ බලනකු මානසික වැටුන් නෑනේ. ඊට වස්සේිය මේ දහන් කතාවෙන් අර බරත කුමාරයාගේ ලක්ෂමන ලක්ඛන කුමාරයගේ සීතා කුමාරයගේ සියලු දෙනාග කඳුල ඇස්වලින් තුනී වෙලාගිය. කඳුල විය ලීගිය දහන් කතාව සංගෙනකට. තින් බරත කුමාරයා රාමකුමාරයාගේ පාමුල වැද වෙටෙල්ලා ඉල්ලා හිටිය මේ මාගේ අයියන්ඩි ඔබ වඩින්ඩ රාජ්‍ය භාරගන්න කියලා. විටවසකිවා ද භරත මේ ලක්කන ඉන්නවා ගෙන්නගෙන යන්න මේ සේතයින්නවා ගෙන්න්නගෙන යන්න. මමය පියාට වචචනය දන්න දුලුස් වසරකින් එන්නේ කියලා. නිසා තවුරුද් තුනක් මම තනිවඉන්නාකව. ඊඩවාසිකුවයතුර ජ්‍ය රාජ්‍ය භරත ඔබ කරන්න මටබෑක අපේ අයියා තමන්ගේ සහෝදරය යිද්දීම් මට රාජ්‍යි ගන්නුවේ. එහිනම් බරත ඔබ රාජ්‍ය වමසන්ඩ ඒ සිංහාසනය මගේ පාාවහන් දෙක තියන්න කිෙව්වා පාවාහන් දෙක රාජ කරයිකෙවු. මහබෝධිහත්තුයෝ ප්‍රාම කුමාරයාගේ පයේ තිබ්බ තනකොළවලින් හදපු පාවාහන් දෙක ලබාදුන්නා බරතට හිසේ තවාගෙන ගිල්ල සිංහසනය ති එබ්බා. ග්‍රාම කුමාරය තනීයේ අවුරුදු දුනක් මහවනය හිටිය. ඒ රාජ්‍ය විච්චාරද්දිී ඒ නඩුහභ විෂඳද්දී. සිංහසනය ළඟ වැරදි තීන්දුවක් ලැබුණත් හරිතීන්දුවක් ලැබුණනොත් නහඩයි. වැරදි තේන්දුවක් ලැබුණු අර පාවාහන් දෙක එකට හෙල්ලිලා වදිනෝ දුරේකෙන් තේරුන්ගන්නවා අද තීරණය වැරදිීකය අවුරුදු තුනක් ඒ මහා බෝධි සත්වයන්ගේ පායිස් පරිස වුන මේ පාාවහන් දෙක රජ කලාා පාාවහන් දෙක එහෙම යුක්ති යේෂ්ඨ කලා පයට පෑගෙන පාවහන්දයක එහෙම යුක්ති යිෂ්ට කරනවාන. එතකට රාමකුමාරය රජවනාට පස කොහම යුක්ති ඉෂ්ට කරයිද. බෝසත් කාලේ මහාබෝධි සත්්‍යය ඔහොම යුක්තිට කටයුතු කලානම් සම්මා සම්බුදූන වෙලාව අයුක්තිය කියන බුදුරජාන් වහන්සේගේ හදවතේ නෑයි. ඒ ලේසි ප්‍රහණයි. අසාධහරණයගෙනක බුදුරජාන් වහන්සගේ හදවති නෑ ඒ ලේසේ ප්‍රහාණයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවනක්තයි. තින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ පිරිස නැවත පැමිණල්ල දැන් ලක්කන කුමාරය සීතා දෙවි සියලු දෙනා නැවත පැමිණියා රාම කුමාරය විතරක් අවරුත්තු වනක් හිටිය මහවනින්. ඉඩව අෞුරුදු තුන ඇවෑමෙන්. රාමුමාරය රාජ්‍ය උද්‍යානිටි පැමණුුණ. ආරංචුනා රාමකුමාරය පැමිණි බව. ඉදු රාමකුමාරය පැමිණි බවාරංචේල අර සියලු දෙනා කඳුළු සලමින් සතුටට. ගිහිල්ල රාමකුමාරයා පිළිගන රාජ්‍යයෙන් අභිසේග කලාා. ඒ රාමකුමාරයා වගේ උතුන් පින්වන්ත කෙනෙකුට සුදුසු අගබිසවා මුළු දබදිවම සියලු දෙනාගේම හිතට පෑහෙන සුදුසුම අගභි සවවිදිට මුළු දමදවම හිටියේ එකමෙක්කෙනයි ඒ තමයි සීතා කුමාරියම විතරයි එ නිසා සියලු දෙනාගේ ඒකමත්ක කැමැත්තෙන් රාම කුමාරයාට සීතා කුමාරයේ විවාා කල්ලා දන්නා ඇ අබිසේක කරලා රාජ්‍ය පැවැත්තුවා පංවත් මානය පිංවත් උපාසකය ඒ සෝකරන කරපු ඒ රාම කුමාරයා අවුරුදු දාසේදාහාක් බරනැස රජකං කලා කියෙනයි. ඔන්න ඕක තමයි අපි බුදුරජාණන් වහන්සේ දසරථජාතකී වදාලෙ එපමනයි. වෙන අටුවාටිකා නෑ ඔපමනයි. ඕගතමයි රාම කුමාරයකි කතාව. ඕග තමයි ලක්ඛණ කුමාරයෙ කතාව. ඔක තමයි සීතා කුමාරික කතාව. මේ කතාව බුදුරජාණන් වහන්සේ වදාළි මරණයකද සෝකයේ දුරුකර ගැනීමෝ පිණස. ඒ ධර්ම කතාව අහපුූ උපාසකයා සෝහන්ගනා අඩාආණඩ හහිටපු කෙන සෝවන් ගොනා මරණේ සෝකයේ දුරුකර ගැනීෝ පිණිස්ස දේශනා කරපු කතාව පින්වත් උපාසකය ඒ කාලි රාම වෙලා හිටී මමයි මහභූජහත්ව. ලක්ඛන කුමාරයා වෙලා හිටිය සාරිපෘත්තියන් වහන්සේ බරත වෙලා හිටේ ආනන්දයන් වහන්සේ සීතා කුමාරි වෙලා හිට රාහුල්ලමතා සද ඒ සසරි දේවලුත් එක්කහි වෙන්නේ තිං ඔය විදියට තමයි දහන් කසාාව නිසා බෝහත් කාලයේ සෝකයේ දුරු කරගත්ත හැටි ඒ නිසා හැඩුමෙන් වැලපුනිමෙන් කෙට්ටු බවත් දුරුවරණ බවත් කරන්න තියෙන වැඩ ප්‍රමාදවීමත් තවතවත් ආගාදයට වැටීමත් හැර මේ සෝකෙන්න්නම් වෙන දෙයක් නංගේ අත්වෙන්නේ ඒනිසා වැටින කඳුල්ල පිහෙදාගෙන ඉතට වගකීමක් අරගෙන. ඉල්දිරිය වෙනුවේ අනාගතය වෙනුවේ කල්පනා කරන්නඕන්. අටල්ලෝ දහම ගැෙන කල්පනා කරයන්නවන්. කර්මාන රූප සත්තුවයා ඉපදිනවා මැරෙනවා කෙර කල්පනා කරන්න ඕොන් එකේ කෙනා ගෙනං ගෙනා පුආයුස ආයුස ඉවර වෙලා හෝ ඒම නැත්තං ඔවුන්ම සංසාරය කරපු මාරක කර්මණේසා හෝ කාල්ලිහෝ අකාලය හෝ ඕු මැරී යන මේ ධර්මතාවේ සංසාර චකක්‍රය තේරුම්ග්ඩෝ. ඉති ඒ නිසා එති මේ බුදුරජාන් වවන්සගේ ධර්මයෙන් හැරනම් මේ සත්‍යය සනාතන මේ ධර්මතාවයක් විස්තර කරීමක් ලෝකී තවත් නෑ. ඒ නිසා බුදුරජාණන් වන්සගේ බුදු බණපද හොඳට අහන්න නැවත නැවත අහන්ද. ජීවිතේ ධර්මයහානක ජීවිතය කොටසක් බවට පත් කරගන්න ඒ ඇහිෙ ඇහන ධර්මේ යම් දවසක ඔබට යාපතුඋදාකරනවා යම් දවසක ඔබට වැටින්ඩ නැතුව නගාහිටවන ඔබාන ධර්මෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝක නොකරන දහමක් වදාළ බව සත්‍යයයි ඒ සත්‍යයානුභාවෙන් ඔබගේද සෝකය දුරුවේවා ඔබද ඔබටද මටද අපි කාටත් සෝක කළයුතු තැන සෝක නොකරේද මේ දහම උපකාරවීවාකයල අපිසිත් ප්‍රාථනා කරනවා. ඉතින් පිවතුන අද මේ ධර්ම දේශනාව විශේෂයෙන් පවත්වන්ටයේ දුන දිදස් විසයක සැත්තැම්බර් කොස්වෙෙන දින එමීට මාස තුනකට කලින්ම පරලෝගයේ නීල් ජයන්ත මහත්මාට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ ධර්මය කාරණාවෙන් ලෝකයේ කොතන කාරිකෙන ගිහිතේ සෝකය මදක්කෝතුනී වී ගියාද. ඒ පිම් බලින් ධරමදානී පිින් බලින් නීල් ජයන්ත මහත්මාට පරලෝ යහපතම වේවා දුක්විඳින සංසාරෙන් නිදහස් වෙන්ද වාසනාව ලැබීවා කියල පින් පමුණුවමු සියල්ලු දෙවියෝ මේ පින් අනුමෝදංවී මේ සීර් දෙනා දැහමින් රැක ගන්නෙත්වා ඒවාගේම අපට මේ බුදුරජාන් වහන්සගේ ධර්මේ දසරත ජාතක පින්වල්ලොකු වාමන් හන්සිේ නොවන වැඩෙන බෝසත් කතා හත් එෙල්ිස් පස්වනි පොතේ තම පරිවර්තනය කරලා තියන. ඉතින් ඒ ධර්මය අපිට මනාව කියා දෙන අපගේ පරම පූජනය ගුරුන් දෙවිඳු නිදුක්ේවා නීරෝගවා දිීර්ගායිෂල බත්වා පින්වල්ලොක සාවාමන්නාන්ස ඇතුළු ගරුතර මහ සංගරත්න ත් වැසිලෝවැසි පිළිවෙ පුරන සඟරුවනට අනගාරිකාම ෑනිවරුන්ට පැවිදි්‍යාපේසික දූකතුන්ට ධර්මාබෝදීට මේ පින් හේතුවාසනාම වීවා. දෙවගේම මේ රැස්වුන සියලු පින් නීර්ජයන්ත මහත්මාගේ බිරිදට දියනියට පුතාට පවුල සියලු දෙනාට අනුමෝදං වේවා නයිජීරරියාාව සේවේ නියවතු ප්‍රියන්ත මහත්ම ඇතුළු ස් සියලු දෙනාට මේ පින් අනුෝදං වේවා ඔබ කායික මානසික සුවෙන් සුවෝපත්‍රේවා සෝක දුක් තැවල් සංකා දුරින්ම දුරුයේවා ජීවිතේ අටලෝ දහම ගැන මි අතාගෙත ශ්‍රීච අද්ධරමි ගැන නොනට මතකට සිහත නැගේවා ඔබ සීල්ු දෙනාටත් එවන් කොරෝ රෝ රෝගය දුරුවයම පිණනිසා මේ පින් හේතුයේවා ඒවාගේම රෝගියව් අය සුවපත්වයේවා වසංගති දුරරිම්ම දුරුවේවා ගේ මවද් දෙමවපේ ඥාති බඳුමිත්‍රාදෙන්ටත් සියලු දෙනාටත් සංසාර දුකින් නිදහස් වෙන්ටයි. සෝකෙන් නිදහස් වෙන්ත් දුකින් නිදහස් වෙන්ටත්. මේ අමා මහ නිවන පිණිසත් මේ පින් හේතුවාසනාම වීවා තරවන්සරණයි නමෝබුදධයි. මෙෙවැනි වඩිා ධර්ම දේශනා අරමීමට ශ්‍රතයි YouTubeු චනලේ සස්ටරයික් කර සසිීනුව ලකුණු උබන්න.